the flight. Morning from Philippines. Wherever I go, they have a good smile. Hello, Lamai. Hello, guys. Kohomada, Lamai. Hello, guys. Kohomada. ඊසියෙන් ගොඩ එන්න පුළුවන් කෝටිපතියෝ වෙන්න පුළුවන් ඩුබායි ඇවිල්ලා මං කිව්වා වගේ කලින් වීඩියෝස් වල මෙහෙ ඉන්නවා කට්ටිය ඩිරාම් වලින් ලක්ෂ 20 30 පඩි ගන්න කට්ටියන්ද ඔයා AI තාක්ෂණය පැත්තෙන් යන්න ඒ වගේ මේ ලෝකේ දැන් තරඟකාරී ලෝකේ ඔයාට වාඩි වෙලා ගේමක් ගහන්න පුළුවන් ස්කිල් එකක් හදා ගන්න. ඒකට ඒක ස්පෙෂලිස්ට්ලා වුණාට පස්සේ ආට තියෙන ඩිමාන්ඩ් එක මේ ඩුබායි කම්පැනිස් වලින් මිල කරන්න බෑ ගයිස්. හලෝ ගයිස් ගොඩක් කට්ටිය අහලා තිබ්බ ප්‍රශ්නයක් තමයි මේ ෆ්‍රීලෑන්ස් වීසා කතන්දරේ. ෆ්‍රීලෑන්ස් වීසා එක ඇවිල්ලා මම එක්ස්ප්ලেইন කරන්නම් කොහොමද ගන්නෙ කොහොමද ඒක විස්තර කියලා. ෆ්‍රීලෑන්ස් වීසා කියන්නේ ඔය කට්ටියට මෙහෙ ඊසීලි ඇප්ලයි කරන්න පුළුවන් වීසා එකක්. දවස් 20න් ඔයාලට ෆ්‍රීලෑන්ස් වීසා එක මෙහෙන් ඇප්ලයි කරලා ගන්න පුළුවන්. මම දන්න මගේ මට වීසා දෙන ට්‍රැවල් කරද්දි මට වීසා දෙන මගේ හොඳ විශ්වාසවන්ත කට්ටිය ඉන්නවා. දවස් 20ක් ඇතුළත ෆ්‍රීලෑන්ස් වීසා එක ගන්න පුළුවන්. ඒක රෙස්පොන්සිබිලිටි එක සම්පූර්ණ ඒ කට්ටිය ගන්නවා. ඔයාට ගෙවන්න ඕනේ කොහොමද මා කියන්නේ වාරික දෙකෙන් ගෙවන්න ඕනද වාරික තුනෙන් ගෙවන්න ඕනද වීසා එක ආවට පස්සේ භාගයක් ඉස්සලා දීලා භාගයක් පස්සේ දෙන්න ඕනද ඒව ඔක්කොම ඉස්සර ඒව කතා කරගන්න පුළුවන්. ඔව් ඒක ඇවිල්ලා ලංකාවෙන් එන්න පුළුවන් ගොඩාක් ලේසි ක්‍රමයක්. මොකද ඔයාට ලංකාවේ ෆ්‍රීලෑන්ස් වීසා එකෙන් මෙහෙනවා නම් ඔයාට කිසිම දෙයක් ලංකාවෙන් බ්ලොක් කරන්නේ නැහැ. ඒක ඇවිල්ලා මේ ගොඩක් ස්පෙෂල් වීසා එකක්. මොකද අවුරුද්දකක් වැලීඩ්. ඒ අවුරුද්දක ඇතුළත ඔයාට මෙහෙ account open කරන්න පුළුවන්, job හොයන්න පුළුවන්. සමහර කම්පැනි තියෙනවා ෆ්‍රීලෑන්ස් වීසා එකෙදි ඒ කට්ටිය ළඟ වැඩ කරන්න පුළුවන්, ඒකට allow කරනවා. හැබැයි සමහර ගොඩක් ලොකු කම්පැනි, ගොඩක් කම්පැනි 70% කම්පැනි කැමති නැහැ අනුන්ගේ يعني ෆ්‍රීලෑන්ස් වීසා තියාගෙන කම්පැනි වැඩ කරනවට. බොහෝ කම්පැනි කරන්නේ ඔයා ෆ්‍රීලෑන්ස් වීසා ආවොත් එම අනිවාර්යෙන් ඒ කට්ටිය වීසාකට මාරු කරනවා. එතකොට ෆ්‍රීලෑන්ස් වීසා cancel කරන්න ඕනේ. So ඒ නිසා ඔයා ෆ්‍රීලෑන්ස් වෙසන නම් හිතන්න ඕනේ කාරණා ගොඩක් තියෙනවා. ඔයා ටිකක් වැඩිපුර සල්ලි වේදම් කරන්න වෙනවා. හැබැයි ඔයාට එයාපෝට් එකෙන් එන්න ප්‍රශ්න ඇති වෙන්නෙත් නැහැ. ඔයාගේ මෙහෙ ඇවිල්ලා මොකද්ද ඔයා ප්ලෑන් කරන්න, ඔයා ඒ ප්ලෑන් කරන හැම දෙයකටම අවුරුද්දකක් ඔයාට කාල සීමාව තියෙනවා. ඒ වීසා එක එක්ස්පයර් වෙන්නේ අවුරුද්දකින් ෆ්‍රීලෑන්ස් වීසා එක. සෝ තියෙන බෙනිෆිට් එක තමයි ඔයාට එයාපෝට් එකෙන් එද්දි කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔයාට එන්න පුළුවන් බියුරු ගෙවලා හරි විදිහට ඩුබායි වලට කිසිම ගැටලුවක් නැතුව. අනිත් එක මෙහෙ ඇවිල්ලා ෆ්‍රීලෑන්ස් වීසා ඉඳලා ඔයාට ජොබ් එකක් හොයාගන්න කල් තියෙනවා, කිසිම ස්ට්‍රෙස් එකක් නැහැ. මොකද මේ අන විසිට් වීසා නම් මාසෙන් දෙකෙන් එක්ස්පයර් වෙනවා. ඊට පස්සේ ඔයාට ඒක රිනිව් කරන්න ඕනේ. ඊට පස්සේ ස්ට්‍රෙස් එකක් යනවා. පොඩක් ගාන අඩුනාට ඔයා මාස එක දිගට 3-4ක් ඉඳලා ඔයා ජොබ් එක ඇප්ලයි කරනකම් රිනිවල් කරන්න ගියොත් එමේ විසිට් වීසා එක ටිකක් වැඩිපුර කොස්ට් එකක් ගෙවන්න වෙනවා. මේක අවුරුදු දෙකේ ෆ්‍රීලෑන්ස් වීසා එක එහෙම ප්‍රශ්නයක් නැහැ. ඔයාගේ පාස්පෝර්ට් කොපි, ඔයාගේ ආදාර ඩොකියුමන්ට් එක මෙහෙට එවුවට පස්සේ ප්‍රොසෙස් කරලා වීසා එක ගන්න පුළුවන් දවස් 20ක් ඇතුළත. ඊට පස්සේ ඔකටට තියෙන්නේ ලංකාවෙන් බියුරෝ ගෙවලා කිසිම ගැටලුවක් නැතුව ඊසි ඩුබායි ඇවිල්ලා ජොබ් හොයනවා නම් එහෙමයි, තව මොනවාට බිස්නස් පටන් ගන්නවා නම් එහෙමයි. ඒ අදාළ බිස්නස් කරන්න පුළුවන් ක්‍රම තියෙනවා. මම ඒවා ඔකට විස්තර කරන්නම්, මම WhatsApp නම්බරේ දාන්නම්, ඔකට ඒවා බලන්න මොනවද ඔකට සුසුසු කරන්න පුළුවන් කියලා. සෝ ෆ්‍රීලෑන්ස් වීසා එක ගැන ගොඩක් කට් අහලා තිබ්බා ගයිස්. ඕක තමයි ෆ්‍රීලෑන්ස් වීසා කතන්දරේ. ෆ්‍රීලෑන්ස් වීසා කියන්නේ ෆ්‍රීඩම් එක තියෙනවාට ඕ මෙහෙ එන්න යන්න ඕන්ලා කොට ඇවිල්ලා යන්න පුළුවන්. ඒ අවුරුදු දෙක ඇතුළත මේ පුළුවන් වාට ඕන තැනකට ගිහිල්ලා එන්න කරන්න, මෙහෙ ඉඳලා ට්‍රිප් යන්න, මෙහෙ ඉඳලා ජෝජියා යන්න, මෙහෙ ඉඳලා වෙන රටවලට යන්න ෆ්‍රීලෑන්ස් වීසා එක වැලීඩ්. හැබැයි ඔයාට මෙහෙ තියෙන පැහැදිලිව කියන්නම් ගයිස්, ගොඩක් කට හාලා තිබ්බ ෆ්‍රීලෑන්ස් වීසාකින් පුළුවන්ද කියලා ලෝන් ඇප්ලයි කරන්න. ෆ්‍රීලෑන්ස් වීසාකින් ලෝන් ඇප්ලයි කරන්න බෑ ගයිස්. මොකද ලෝන් ඇප්ලයි කරද්දී ඕනේ බෑන්ක් එකක් බලනවා ෆිසිකලි ඔයා වැඩ කරන ඔෆිස් එක. ඒ කට්ටිය ඔයා ලෝන් එක ඇප්ලයි කරපු ගමන් කරන්නේ ඒ කට්ටියක ඉන්නවා විසිට් ටීම් එක කියලා. ඒ කියන්නේ ඒ කට්ටිය ඉන්වෙස්ටේට් කරලා බලනවා දැන් ඔයා ඒ කම්පැනි පැහැදිලිව වැඩ කරනවද කියලා. ගිහිල්ලා කම්පැනිට විසිට් එකක් දාලා බලනවා ඔයා ඒ කම්පැනි ඉන්නවද, කම්පැනි ඇඩ්‍රස් එක හරියද, එතන ෆිසිකලි ඔෆිස් එකක් තියෙනවද, ඔයා ඔෆිස් එකේ වැඩ කරනවද කියලා ඒ කට්ටිය ඩීටේල්ස් හොයනවා. එහෙම ෆිසිකල් විසිට් එකක් බැංකෙන් යද්දී ඔයාගේ ඒ අදාළ තැනට ඒ කට්ටිය ෆ්‍රීලෑන්ස් වීසා එකේ දාලා තියෙන ඔෆිස් වලට සාමාන්‍යයෙන් ඒ ෆ්‍රීලෑන්ස් වීසා ඉෂු කරන මේ කම්පැනි වලින් කම්පැනි කියන්නේ කට්ටියගේ නමට ට්‍රේඩ් ලයිසන් එක තිබ්බට කම්පැනිස් නෑ ගයිස්. ඒවා ඉෂු කරන්නේ ලෝකල් අයගෙන් කෝටා අරගෙන ඒ කෝටාස් වලට තමයි ඉෂු කරන්නේ වීසා. එතකොට ඒක ඔරිජිනල් කම්පැනි එකක් නෙවෙයි, කොහෙවත් බැංක් වල රෙජිස්ටර් වෙලා නැහැ, එම්ප්ලොයිලා ගොඩක් එම්ප්ලොයිස්ලා ගොඩක් නැහැ. ඒ වගේ තියෙනවා ගොඩක් දේවල් රෙජිස්ටර් වෙන්න ඔයා ලෝන් එකක් ඇප්ලයි කරද්දි බැංක් එකෙන්. ඒ නිසා ඒ
බෑන්කෙන් ලෝන් එක ප්‍රවයිඩ් කරන ක්‍රයිටීරියස් ෆ්‍රීලන්ස් වීසකට අදාළ වෙන්න. ඒ නිසා කවුරු ට්‍රයි කරන්න එපා ෆ්‍රීලන්ස් වීසා විල ලෝන් එකක් ගන්න, ඒක සාර්ථක වෙන්නේ නැහැ. මොකද බෑන්ක් එක දන්නවා, බෑන්ක් එකට තේරෙනවා මෙයා ඉන්නේ ෆ්‍රීලන්ස් වීසා, ෆ්‍රීලන්ස් වීසාට ඉන්න අයට ඇප්ලයි කරන්න බෑ බෑන්ක් ලෝන්, බෑන්ක් බෙනිෆිට්. හැබැයි ඔයාට ගන්න පුළුවන් මේ බෑන්ක් account එක ඕපන් කරන්න පුළුවන්. අනිත් එක ඔයාට දැන් හිතන්නකෝ, ඔයා ට්‍රැවල් කරන්න ඕනේ පිලිපීන් හරි ජෝජියා හරි කොහරි වෙන රටකට කියලා. ඔයාට සැලරි සර්ටිෆිකට් හරි සැලරි ඒ වගේ සැලරි කොප්පු කරන්න ඕන නම් ඔයාට පුළුවන් තියෙනවා මේ ඔයාගේ සැලරි එක යවන්න පුළුවන් ක්‍රම. ඒ කියන්නේ වාම දාන ඔයාගේ සැලරි එක මාසෙන් මාසෙට. දාලිවල ඔයා පෙන්නනවා ඔයා සැලරි ගන්නවා කියලා. එහෙම කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා 10,000ක් ඔයාගේ සැලරි එක account මේ දාලා තියෙනවා නම් ඔයාට පුළුවන් ඔයාගේ ඒ වීසා එකට දාන්න පුළුවන් කැටගරි එක ඔයාට මොනවා ඩිග්‍රි හරි ඩිප්ලෝමා හරි තියෙනවා නම් ඒ ඩිප්ලෝමා ඩිග්‍රි සර්ටිෆිකට් එක ඒ වීසා ප්‍රොසස් කරන වෙලාවට දුන්නාට පස්සේ ඒකට දානවා ඔයාට කැටගරි එක සේල්ස්ද මැනේජර්ද මොනවද කියලා. එහෙම දාලිවල ඒ ඩිග්‍රි එක විදිහට ඒක වෙනස් වෙනවා. ඊට පස්සේ ඔයාට සාමාන්‍යයෙන් කම්පැනි එකක් සැලරි දාන විදිහට ඔයාට සැලරි දාන්න පුළුවන් ගිහිල්ලා මේ තියෙන අල්ලාන්සාරි කියලා තැන් ඒ වගේ සැලරි දාන්න පුළුවන් මේ මනි එක්ස්චේන්ජ් ඔයා එතෙන් ගිහිල්ලා ඔයාට මාසෙ මාසෙට සැලරි එක දාලා ඔයා සාමාන්‍යයෙන් මේ ඉන්න විදිහට ලීගල් ඉන්න විදිහට වාර පුළුවන් එක හදාගන්න. එතකොට වාර හදිස්සියේ හරි ස්ටේට්මන්ට් එකක් ඕනොත් තේනත් එම මාස තුනක සැලරි account එකේ ඕනේ කියලා ස්ටේට්මන්ට් එක වාර දෙන්න පුළුවන්. මොකද ඔයාගේ සැලරි එනවා ඔයාගේ account එකට through WPS through මේ money exchange එකේ. සෝ එහෙම ගන්න පුළුවන්. ඒ chance එක තියෙනවා. තිබ්බට bank එකක් කරා loan එකක් apply කරන්න බෑ. පැහැදිලිව කියන්න ඕනේ guys එක bank එකක් loan එකක් දෙන්න නම් ගොඩාක් ක්‍රයිටීරියස් තියෙනවා. ඒ කට්ටිගේ ඒවා සම්පූර්ණ කරන්න ඕනේ. ඒ කම්පැනි එක බැංක් එකේ ලිස්ටඩ් වෙලා තියෙන්න ඕනේ. එහෙම ලිස්ටඩ් නැත්නම් ඔයාට 5000ට වඩා සැලරි එකක් තියෙන්න ඕනේ. 5000ට අඩුවෙන් සැලරි තියෙනවා නම් කම්පැනි එක බැංක් එකේ රෙජිස්ටර් වෙලා තියෙන්න ඕනේ. 5000ට වැඩි නම් ඔයාට බැංක් එකේ බලන්න සැලරි කැනවාව රෙජිස්ටර් වෙලා තියෙන්න ඕනේ නැහැ. ඒ ලිස්ටඩ් වෙලා තියෙන්න ඕනේ ඒ කම්පැනිේ බැංක් එක. තමයි ඉම්පෝර්ටන්ට් දේ. ෆ්‍රීලැන්ස් ඉද්දි කොහොමත් ඔයාට වීසා එක ඇප්ලයි කරන්න බෑ. ඒක යූස්ලස්. ඔය කාලෙ විතරක් නාස්ති වෙන්නේ. ඊට අමතරව ඔයාට ට්‍රැවල් කරන්න පුළුවන්, අනිත් හැම දෙයක්ම කරන්න පුළුවන්. එකම අවශ්‍ය තියෙන්නේ ඔයාට බැංක් එකට ක්‍රෙඩිට් කාඩ් හරි ලෝන් හරි ඇප්ලයි කරන්න බෑ. සෝ ෆ්‍රීලැන්ස් වීසා එකෙන් අනිත් එක ඔයා මෙයාට පස්සේ ඔයාට ස්පොන්සර් කරන්න පුළුවන් ඔයා ෆැමිලියට මැරිට් සර්ටිෆිකට් ඇටැස්ටඩ් කරලා, ළමයිගේ බර්ත් සර්ටිෆිකට් ඇටැස්ටඩ් කරලා මේට ගොඩ පස්සේ ඔයාට ෆැමිලියට ස්පොන්සර් කරන්න පුළුවන් ෆ්‍රීලැන්ස් වීසා එකෙන්. එකම බෙනිෆිට් එක කියන්නේ ඔයාට කරගන්න බැරි ඔයාට මේ බැංක් ලෝන් ගන්න ඕන ක්‍රෙඩිට් කාඩ් වලට යන්න බෑ. හැබැයි ඔයා ෆ්‍රීලෑන්ස් වීසකින් ඇවිල්ලිවෙල්ලා ඔයා කවදාවත් තව දෙයක් ගයිස් විශේෂ දෙයක් මේ කියන්න ඕනේ, කවුරුත් ට්‍රයි කරන්න එපා එන්න ෆ්‍රීලෑන්ස් වීසකේ ෆැමිලියත් එක්කම. ඔයා ෆ්‍රීලෑන්ස් වීසක් ගත්තම ඔයාට ඔව් ෆැමිලි වීසා ඇප්ලයි කරන්න පුළුවන්. ඒකට ඔයා ෆැමිලි එකත් එක්කම පොඩි ළමයි ඉන්නවා නම් වයිෆුයි ඔක්කොමත් එක්ක ඔකට මෙහෙට ආවට පස්සේ ඔකටට මෙහෙ කිසිම දෙයක් දන්නේ නැතුව ඇවිල්ලා ඔයා රූම් වලට සෑහෙන ගාණක් ගෙවන්න ඕනේ ළමයිගේ එක්ස්පෙන්සස්, ඊට පස්සේ ඔකටගේ එක්ස්පෙන්සස්, ඊට පස්සේ ළමයි එක්කෙද්දි වයිෆ් එක රූම් එකේ දාලා ඔයාට ජොබ් ගන්න යන්න ඕනේ. ඒ වගේ ස්ට්‍රෙස් එකක් රිස්ක් එකක් ගන්න එපා ගයිස්. මොකද ගොඩක් කට්ටිය අහලා තිබ්බ මම දැක්කා ෆ්‍රීලෑන්ස් එකෙන් පුළුවන්ද කියලා ෆැමිලි එක මෙන්න. එන්න පුළුවන්. එන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ. ඔකට ඊසි එන්න පුළුවන්. ආවට පස්සේ වෙන්නේ වයිෆුයි බබාවයි වයිෆ් විතරයි නම් ওই දෙන්නම එකට ඇවිල්ලා දෙන්නම ජොබ් හොයන්න ඔකට එච්චර ගැටක් තියෙනවා නම් දෙන්නම දුවලා පැනලා එහෙම ජොබ් හොයා ගන්න ඒක ප්‍රශ්නයක් නැහැ. එමනම් දෙන්නම ඇවිල්ලා දෙන්නම ජොබ් ඇප්ලයි කරලා එහෙම එකවර කරන්න පුළුවන්. ඒක ওই දෙන්නගේ ඩිපෙන්ඩ් වෙනවා. ওই දෙන්නගේ සල්ලි ඔකට සෑහෙන විදිහෙන් කරන්න ඕනේ. දෙන්නටම එකවර එනවා නම් ෆ්‍රීලෑන්ස් වීසා දෙන්නෙක්ට 8,000 ඉතලා බලන්න 8,000 නම් 8,500 නම් ඒ ගාණ ඉතලා බලන්න දෙන්නෙක්ට වැඩි කරලා ඊට පස්සේ ටිකට් කෝස්ට් එක ඊට පස්සේ ලිවිං කෝස්ට් එක ඔකට මේ කට්ටිය මෙහෙ එද්දි වාට දෙන්නම එනවා ලොකු මුදලක් ගේනවනේ. මොකද මේ ඔකට ඉද්දි හොඳ රූම් එකක් ඉන්න ඕනේ, පාර්ෂන් හොඳ එකක් ඉන්න ඕනේ. ඊට පස්සේ මාසෙ මාසෙට ඒ අවශ්‍ය ගාණ ගෙවන්න ඕනේ. ඊට පස්සේ කන්න බොන්න ඒවට එච්චර ගණන් යන්නේ නැහැ. ප්‍රධාන ලිවිං කෝස්ට් එක සෙකමඩේෂන් වලට සෑහෙන ගාණක් ගෙවන්න ඕනේ. ඒ නිසා මම රෙකමෙන්ඩ් කරන්නේ දෙන්නම එන්න කියලා. දෙන්නම ළමයිත් එක්ක එන්න එපා, තුන් දෙනා එමෙ එන්න එපා. එමෙ આવොත් එමෙ ඔයාට මෙතන ජොබ් එකක් හොයාගන්න ගමන් සෑහෙන ස්ට්‍රගල් කරන්න වෙනවා. ඒ නිසා හොඳම දේ ඔයාගේ ස්කිල් එක තියෙන එක නයි ඉස්සෙල්ලා එන්න. හස්බන්ඩ් ස්කිල් එකක් තියෙනවා නම් ඔයා ජොබ් ස්කිල් එක. අනික ජොබ් ස්කිල් නැති අය විසිට් නෙවෙයි මොන වීසාවක් ආවත් ටිකක් අමාරු ජොබ් එකක් හොයාගන්න මොනහරි ස්කිල් එකක් තියෙන්න ඕන ඔයාට. එක්කෝ ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් වෙන්න ඕනේ, එක්කෝ හොටෙල් සයිඩ් එකේ එක්ස්පීරියන්ස් තියෙන්න ඕනේ, මොනහරි ඩිග්‍රියක් හරි ඩිප්ලෝමයක් හරි මොනහරි ඔයාට මෙහැවිලා ටාගට් කරන ජොබ් එකක් තියෙන්න ඕනේ. තම ප්‍රධාන දේ. ඒ නිසා ෆැමිලි කවදාවත් ට්‍රයි කරන්න එපා. ඔකට ටික පොඩි ළමයි එක්කම අරගෙන එන්න මේ ෆ්‍රීලෑන්ස් වීසා එකේ. මොකද එහෙම ආවොත් එහෙම ඔකටට සෑහෙන්න ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා. මේ ගොඩක් කට්ටිය බලන්නේ
ඉස්සෙල්ලා අස්බනරි වයිෆරි ඇවිල්ලා ඊට පස්සේ එයා කම්පැනි ජොයින්ලා කම්පැනි ජොයින්වට පස්සේ වාගේ පඩි ඒ කම්පැනිෙන් 4000ට වඩා ගෙවනවනම් වාගේ ෆැමිලිය ඕන කෙනට වා රිස්පොන්ස් කරන්න පුළුවන්. ඒ ක්‍රමය තමයි හරි. එහෙම නැත්නම් ඔයා හස්බන් ඉස්සෙල්ලා ඇවිල්ලා වයිෆරි ඉස්සෙල්ලා ඇවිල්ලා එයා ජොබ් එකක් හොයාගෙන එයා ඩුබායි ගෙන පොඩ්ඩක් ස්ටඩි කරලා ඩුබායි සිටුේෂන් දැනගත්තට පස්සේ අනිත් එක්කෙනත් වීසා එකක් ගෙනලා එයා ළඟ තියාගෙන ජොබ් එකක් හොයාගෙන සෙටල් වෙන්න පුළුවන් ගන්න. ඒ තමයි හොඳම ක්‍රමය. ඒ කරලා දෙන්නම ප්ලෑන් කරලා පොඩ්ඩක් ස්ටෙප් එකක් උඩට තියලා පඩිය 4000ක් කරගෙන ඊට පස්සේ සමහර කම්පැනි තියෙනවා වාගේ පඩිය 4000 නම් අහන්න දෙයක් නැහැ. කම්පැනි ඇග්‍රීමෙන්ට් එකේ තියෙනවා ඔයාලට ෆැමිලි වීසා ඔයා ඒකට ප්‍රොවයිඩ් කරනවා කියලා. ඒ වගේ පොසිෂන් එක ටිකක් වැඩි මැනේජර් ලෙවල් එකට තමයි අනිවාර්යෙන් කම්පැනි එකෙන් බෙනිෆිට් දෙනවා. ෆ්‍රී වීසා, ෆ්‍රී ටිකට්, ෆ්‍රී ඔක්කොම දෙනවා ෆැමිලි එක ගෙන්න ගන්න පුළුවන් විදිහට. ඒ ඇවිල්ලා පොසිෂන් එක මැනේජර්ස් ලගේ ඉහළ. හැබැයි සමහර කම්පැනි තියෙනවා වාගේ පොසිෂන් එක පහළ වුණත් ඒ කම්පැනිෙන් දෙනවා ඔයාලට වීසා වයිෆ් ෆැමිලියට, වයිෆ් ට හස්බන්ඩ්, හරි ඔයාගේ අම්මා තාත්තා හරි ගෙන්න පුළුවන්. opportunities තියෙනවා. ඒ වුණාට එහෙම කරගන්න ඔයා පොඩි කාලයක් ඉන්න ඕනේ. එක පාටම ඇවිල්ලා වයිෆුයි බබාලයි මම ආයෙත් කියන්නේ එක පාටම ඇවිල්ලා මේ මෙහෙ රූම් අරගෙන ඔයා පදිංචිලා හිටියා කියන්නේ ඔයාට මාසෙන් මාසෙට ඉන්කම් එකක් එන්නේ නැහැ. ඔයා ගෙනපු සල්ලි ටික ඉවර නැග විතරයි. ගෙවපු සල්ලි ටික ඉවරලා ජොබ් එකකුත් හම්බු නැත්නම් ප්‍රශ්නයක් වෙනවා. ඒ නිසා එක්කෙනෙක් ඉස්සෙල්ලා ඇවිල්ලා එයා ජොබ් එක හොයාගෙන ඊට පස්සේ තව එක්කෙනෙක් ගන්න. ෆ්‍රීලෑන්ස් වීසා මම ඔයාට එන්න මේ රෙකමන්ඩ් කරන්නේ ඔයාට මේ ස්ට්‍රෙස් එකක් නැහැ. ඔයාට ඉනෆ් ටයිම් පීරියඩ් එකක් තියෙනවා ජොබ් එක හොයාගන්න. හැබැයි පොඩි ගාණක් ලක්ෂ 8ක් 9ක් වේදන් වෙනවා. ඒ වුණාට ඔයාට ස්ට්‍රෙස් එක අඩුයි. විසිට් වීසා આવොත් එම මෙමයයි. ඔයා විසිට් වීසා ඇවිල්ලා මාසෙන් ජොබ් එකක් මුනුත් එම ෆ්‍රීලෑන්ස් වීසා එකකට වේදන් කරපුවා 8 ලක්ෂ 8 9ම උපත යනවා. ඒක වෙනම දෙයක්. හැබැයි ඔයා හිතනවා නම් මෙහෙ ඇවිල්ලා පොඩ්ඩක් රිලැක්ස් එක ඉඳලා සල්ලි තියෙනවා නම් ඔයාට එම මැනේජ් කරගන්න පුළුවන් නම් ෆ්‍රීලෑන්ස් වීසා එකේ එන්න. එහෙම ඇවිල්ලා ඔයාට කිසිම ස්ට්‍රෙස් එකක් නැහැ. අවුරුදු දෙකක් තියෙනවා. අතේ සල්ලි තියෙනවා නම් ඔයාට මෙහෙ ලස්සනට කාලා බීලා ඇඳලා ඒ සල්ලි වේදන් කරලා හිමීට ජොබ් එකක් වන් සෙටල් වෙන්න පුළුවන්. හැබැයි රෂ් එකේ කවුරු එනවා නම් ජොබ් එකක් ඕනේ, මට සල්ලි ඊළඟ මාසේ පඩිය ඕනේ, ආර්ථික ප්‍රශ්න මත එනවා නම් අනිවාර්යෙන් ඔකට විසිට් එකක් ඇවිල්ලා මාස දෙක හරි තුන හරි ජොබ් ස්කිල් එකක් එක්ක ඇවිල්ලා ඔක්කොම මං කිව්වා වගේ හොඳට මේ ස්ටඩි කරන්න මොකද්ද මේ ජොබ් මාකට් එක කියලා මම දාන්න ලින්ක් පහලින් මම දාන ලින්ක් වලින් ඔකට ප්‍රොෆයිල් ඕපන් කරලා බලන්න. LinkedIn, Indeed, NupriGulf, Gulf Talent කියන ඔය හතරේ වාගේ ප්‍රොෆයිල් ඕපන් කරලා ජොබ් මාකට් එක සර්ච් කරන්න ඕන තරම් ජොබ් තියෙනවා. මට දවසකට එනවා 350 400ක් නොටිෆිකේෂන් අලුත් ජොබ් වලට. බැලලා තියෙන්නේ දැන් මේක මගේ ප්‍රොෆයිල් එකට මට එන නිසා ඒ කාටවත් ෆෝවර්ඩ් කරන්න බෑ. ඔයා account එක ඕපන් කරලා ඔයා දැම්මත් ඔයාට ඒ නොටිෆිකේෂන් එනවා. ඊපස්සේ ඔයාට පුළුවන් උදේ හවස ඇප්ලයි කරන්න. අනිවාර්යෙන් ඔයාට ජොබ් එකක් හොයාගන්න පුළුවන්. මම මේ ගොඩාක් වීඩියෝස් වල කියලා තියෙනවා මෙහෙ ජොබ් මාකට් එක මාර high level එකේ තියෙන්නේ. ඕනේ කෙනෙක්ට ජොබ් එකක් හොයාගන්න පුළුවන් ඒ වගේ වෙබ්සයිට් වලින්. ඒ නිසා කලබල වෙන්න එපා. හිමීට කූල් එකේ වැඩේ කරගන්න ස්ට්‍රෙස් වෙන්න එපා, පැනික් වෙන්න එපා. හැබැයි ඔයාලට මොනවා හරි ස්කිල් එකක් තියෙනවනේ ආපහු කියන්නේ ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් වෙනවා. එහෙම නැත්නම් මොනවා හරි ජොබ් සයිට් එකකින් ඔයා ටාගට් කරන ජොබ් එකකට එන්න බලන්න. මොකද මම දන්න ගොඩක් කට්ටිය දැන් මෙහෙ ඇවිල්ලා මට කමෙන්ට් කරලා දෙනවා කියන්න සන්තෝසයි. ගොඩක් අය ජොබ් හම්බෙලා තිනවා. ඒ කට්ටියගේ ස්කිල් එකයි මගේ ඇඩ්වයිස් උයි ඒ කට්ටිය පිළි අරගෙන මම සෑහෙන සන්තෝසයි. ඒ කට්ටිය ඒව ඒ ගයිඩ්ලයින් ෆලෝ කරලා ඒ කට්ටිය අරන් තිනවා ඒ බෙනිෆිට් එක. මොකද දැන් එයාගේ ජොබ් එක ඇවිල්ලා කියන්නකෝ ඔයා ඇවිල්ලා ඔයා IT එකේ ඔයා ස්පෙෂලිස්ට් කෙනෙක්. ඔයා ඩුබායි වල හොඳ වැඩෙක් තමයි. ලංකාවේ හොඳ වැඩෙක් තමයි. ඩුබායි නෙමෙයි ලංකාවේ හොඳ වැඩෙක් තමයි. ඔයාට මෙහෙට ආවට පස්සේ ඒ පොසිෂන් එකට පඩිය 12,000 නම් ඔයාට 12,000 එකවර හම්බෙන්නේ නැහැ. මොකද හේතුව එච්ච ලොග් ගාණක් එකවර දෙන්නේ නැහැ ඔයා ෆ්‍රෙෂ් එම්ප්ලෝයි නිසා. ඔයා වැඩෙක් වෙන්න පුළුවන් ලංකාවේ. බට් මෙහෙට ඇවිල්ලා එකපාරටම ප්‍රෙෂර් කෙනෙක්ට ගෙවන්නේ නැහැ එච්චර පඩියක්. ඔයාට ජොයින් වෙන්න තියෙන ඉස්සෙල්ලා ඒකට කිව්වොත් එම් අපි මෙච්චර 12,000 පඩිය මේක මම ඔයාට දෙන්නේ 5,000යි ඔයා ජොයින් වෙන්න කියලා. අනිවාර්යෙන් ඔයා ජොයින් වෙන්න. ජොයින් වෙලා මාස 6ක් ගිහලා ඔයා වැඩ පෙන්නද්දි නැද්දි ඔයාට රික්වෙස්ට් කරන්න පුළුවන් ඔයාගේ ස්ටෙප් ඊළඟ ස්ටෙප් එකට ඔයාට සැලරි කොච්චරක් ඕනද කියලා. ගොඩක් අය හිතන් ඉන්නේ ආව ගමන් ඩිරම් 5000 හරදක පඩියක් කරන් ඉවරලා ටක් ගාලා ඇචීව්මන්ට් කරගන්න දේව. එහෙම නෙවෙයි. එහෙම අමාරුයි. එහෙම කරන්න බෑ ඩුබායි. එන කෑම කෙනා මෙන්නේ අඩු පඩියට ඇවිල්ලා ඊට පස්සේ මාස දෙකෙන් තුනෙන් අවුරුද්දෙන් පොඩ්ඩක් ඉන්න ඕනේ නැඳිලා. බලන්න මේ මම දාපු කමෙන්ට් එක දාලා තියෙනවා ලංකාවේ මම ලස්සන ආස අහන්න ආස කමෙන්ට් එකක්. එයා ජොයින්ලා තියෙන 2018 ඩිරම් 1300කට. දැන් එයා පඩි ගන්නවා බේසික් එක විතරක් ඩිරම් 6000ක්. බේසික් එක 6000ක් කියන්නේ ගයිස් මම එච්චර නිසා දන්නවා. බේසික් එක 6000 කියන්නේ 50% බෙදෙන්නේ. ඊට පස්සේ එයාට හම් වෙනවා 50%ක තව housing allowance. ඊට පස්සේ transport. මෙයාගේ පඩිය ඩිරම් 10000ට වැඩි. 10000ට වැඩි. ඉතින් එයා 18 join ලා 1300ට අවුරුදු 4කින් 5කින් එයා achieve කරලා දිනවා ලොකු ගාණක්. ලංකාවේ සල්ලි ලක්ෂ 10ක් 15ක් එයා ගන්නවා දැන්. ඒ කියන්නේ ඔයා ඉස්සෙල්ලාම ඔයාගේ පොඩ්ඩක් ඔයා පොඩ්ඩක් ඔළුව නමලා ඔයා පොඩ්ඩක් settle වෙන්න ඕනේ මේ ඔයාගේ visa එක ගන්න. visa එක ගත්තට පස්සේ ඊට පස්සේ ඔයා දැනගන්න ඕනේ
කම්පනී ඔටමටිකල වගේ වැඩි වැඩි කරනවා කම්පනී ඔටෝමැටිකලි ඔයාගේ පර්ෆෝමන්ස් දකිත් ඒකට ඔය ප්‍රොමෝට් කරනවා ඒව ගැන බය වෙන්න එපා ඉස්සෙල්ලාම ඔයාට වීසා එක ගහගෙන පොඩි පොසිෂන් එකකට ජොයින් වෙලා ඊට පස්සේ ඔයාගේ ස්කිල් එක බෙන්ලා ඔයා ඊට පස්සේ ලොකු පඩියකට යන්න එක සෝ ඒක තමයි මට කියන්න ඕනුනේ ওই ප්‍රධාන දේ ෆ්‍රීලැන්ස් වීසා කට්ටිය අහපු නිසා ෆ්‍රීලැන්ස් වීසා හොඳයි අනිවාර්යෙන් ඒකම රෙකමෙන්ඩ් කරනවා ඔකට ස්ට්‍රෙස් එකක් නැතුව අවිල්ලා ඔයාට ඕමේ කාලා බීලා ඕන තරම් ගැවිදලා කිසිම ස්ට්‍රෙස් එකක් නැතුව ඉන්න පුළුවන් අපි ඔයාට සල්ලි දෙනවා නැති ෆ්‍රීලැන්ස් වීසාකට ලක්ෂ 8ක් නමක් යනවා ඊට පස්සේ තවත් ඔයාට ලක්ෂ 5ක් 10ක් ගේන්න වෙයි මාසයක් දෙකක් මේ තුනක් මෙහෙ සවයි වෙන ඊට පස්සේ ඉතින් ඒ අතරතුර ඔයාට ලිවිං කෝස්ට් එක කියන්නේ ඔයාට වැඩිපුර සල්ලි ගෙවන්න ඕන ඔයා ඉන්න තැනට ඉන්න තැන ඔයාට සාමාන්‍යයෙන් ඔයා ලංකාවේ අපි කට්ටිය දන්නවනේ ලොකු ගෙදරක් මිදුලක් තියාගෙන සැපට පට්ටිය මේ ඉන්නවනේ මෙහෙ ආවිල්ලා එහෙම බෑ ඔයාට එහෙම මේ විලායකට එහෙම ජොයින් වෙන්න ඕන නම් ඔයාට මාසෙට ලක්ෂ වලින් ලංකාවේ ගෙවන්න ඕනේ ලක්ෂ මාසෙට ලක්ෂ දෙකක් විතර ගෙවන්න ඕනේ ඔයාට එහෙම ලක්ෂරි විදියට ලංකාවේ වගේ මෙහෙ ඉන්න ඕන නම් විලායක හරි මේ ස්ටුඩියෝ ෆ්ලැට් එකක් හරි ස්ටුඩියෝ ෆ්ලැට් එකක් කියන්නේ ඒකට ඔයාට ඔයා ෆ්‍රීලැන්ස් ඉද්දි ඔයාට ගන්න පුළුවන් මේ ස්ටුඩියෝ ෆ්ලැට් එකක් වුණා. ස්ටුඩියෝ ෆ්ලැට් එකක් කියන්නේ ඔයාට මාසෙට මේ ඒරියා එකේ සාමාන්‍ය සිටි එක වගේ මාස අවුරුද්දට ඔයාට ලක්ෂ 45ක් විතර ගෙවන්න ඕනේ. ඊට පස්සේ ඔයාට චෙක් දෙන්න ඕනේ. ඔයාගේ account එක open කරලා චෙක් අරගෙන ඊසි ඔයාට appointment එකක් ගන්න පුළුවන් මේ වාරණ තැනක බලලා. ගත්තට ඔයාට මාසෙන් මාසෙ මේ චෙක් වලට සල්ලි දාන්න සල්ලි තියෙන්න ඕනේ. ඔයාට income එකක් එන්න ඕනේ. ඒකට ලංකාවෙන් ඔයාට සල්ලි ගෙනල්ලා appointment එකක් අරගෙන ඔයා ඉන්නවනම් ඒ මාසෙන් මාසෙට ගෙවන චෙක් වලට චෙක් පාස් කරන්න ඔයාට සල්ලි තියෙන්න ඕනේ. ඒ නිසා ගොඩක් සල්ලි තියෙන මෙහෙ ඇවිල්ලා ජීවත් වෙන්න ලංකාවේ සල්ලි අති තරම් තියෙනවා මෙහෙ ඇවිල්ලා ජීවත් වෙන්න ඕන කෙනෙක් නම් කෙලින්ම ආව ෆ්‍රීලැන්ස් වීසා එකේ ගත්ත ෆ්ලැට් එකක් ඔක්කොම දාගත්ත වට අවශ්‍ය බඩු ටික ආතල් එකේ කාලා බීලා ඇවිදලා කරලා ජීවත් වෙන්න පුළුවන් ජොබ් එකක් හොයන් කෙනෙක් නම් එහෙම ආවොත් වෙන්නේ ඔයා නිකන් ඔයා ගත දෙන සල්ලි ටික විනාශ කර ගන්න විතරයි එහෙම එනවා නම් ප්ලෑන් එකක් ඇතුළු වෙන්න මේ විසිට් හරි වෙන ක්‍රමෙන් විසිට් එන්න බැරි නම් ඔයා ෆ්‍රීලැන්ස් වීසා එකක් එන්න මම මේක රෙකමෙන්ඩ් කරනවා හැබැයි ඉතින් පොඩි ගාණක් වියදම් කරනවා ඒකට කරන්න දෙයක් නැහැ මොකද ඔයාට මේ විසිට් එන්නම බැරි නම් ඕනේ කෙනෙක් ෆ්‍රීලැන්ස් වීසා එකක් ගහගත්තොත් එහෙම හෙට එන්න පුළුවන් එනිසා ඒක එක ප්‍රශ්නයක් නැහැ එහෙම ඕන්නම් කට්ටිය කියන්න මගේ ඉන්නවා මගේ මම ජෝර්ජියා මේ ඉජිප්ෂන් ඊට පස්සේ ෆිලිපීන් ඒ හැමතැනම ගියේ මගේ විශ්වාසවන්ත මගේ අවුරුදු 5 6 එක මගේ වීසා කරන එක්කෙනෙක් ඉන්නවා එයා ට්‍රස්ට්ෆුල් එයා ඒ වැඩ ඔක්කොම කරනවා සෝ මට රෙකමෙන්ඩ් කරන්න පුළුවන් මම අඳුනලා දෙන්නම් ඔය කට්ටියට එහෙම අවශ්‍යතාවයක් තියෙනවා නම් ටිකට් අඩුවර ගන්න පුළුවන් විසිට වීසා අඩුවර ගන්න පුළුවන් ෆ්‍රීලැන්ස් වීසා එක අඩුවර කරගන්න පුළුවන් කියන්නේ අඩුවර වඩා අඩුවත් එහෙමයි රෙස්පොන්සිබිලිටි එක වගකීම තියෙනවා විශ්වාසයක් තියෙනවා ඒ නිසා මම කවුරුත් ඉන්ට්‍රොඩියුස් කරන්නේ නැහැ මට විශ්වාස නැත්තම් ගයි මම විශ්වාස කරන්නේ මට කට්ටිය ගොඩක් කමෙන්ට් කරනවා මට මේ මිනිස්සුන් විශ්වාස දියා ගන්නවා ඒ නිසා මම කවුරුත් හොරු මේ ආශ්‍රය කරන්නෙත් නැහැ මම හොරුන්ට chance එකක් දෙන්නෙත් නැහැ හොරින්ව ඉන්ට්‍රොඩියුස් කරන්නෙත් නැහැ කවුත් ප්‍රොමෝට් කරන්නෙත් නැහැ ගයිස් මගේ channel එකේ සෝ ඒ නිසා කියන්නේ රෙස්පොන්සිබිලිටි එක අතු කෙනෙක් හඳුනලා දෙනවා නම් ඒක කරන්න මගේ වගකීමත් එක්ක සෝ ෆ්‍රීලැන්ස් වීසා කතන්දරේ ඕකයි පරිස්සමෙන් ඔකට තීරණය කරන්න ඔකට එන්නේ වීසිත් වීසාද ෆ්‍රීලැන්ස් වීසාද කියලා මම හිතන්නේ ලංකාවේ ගවර්න්මන්ට් එකෙන් දැන් ලංකාවේ ගවර්න්මන්ට් වටේව ලංකාවෙන් දැන් එයාපෝට් එකෙන් එන එක නවත්තන එක අඩු කරන්න යන්නේ ඒ නිසා ඔකට ඉස්සරහට තව chance එයි තාම ඔෆිෂියලි එහෙම announcement එකක් දීලා නැහැ ලේඩිස් අය මෙහෙ ඇවිල්ලා job skill නැතුව ඇවිල්ලා ඒකට ප්‍රශ්න දාගන්න නිසා පොඩ්ඩක් නවත්තලා තියෙනවා ලේඩිස් අයට හැබැයි පිරිමයාට එන්න පුළුවන් ඒකට ටිකේ හරියට job skill මේ හරියට හරියට ඒකට ටිකේ ඒකට ටිකේ personal depend ලා මම යන්නේ visit එකක් කියලා අත්තම visit එකක් එනවා නම් ඒ විදිහට ඇවිල්ලා මෙතන වී job එකක් වාගෙන settle වෙන්න පුළුවන් මම කිව්වා වගේ skill app තියන් එන්න ඔයාට කිසිම skill එකක් නැතුව ඇවිල්ලා ගයි සමහර වෙටෙන්න එපා ඉංග්‍රීසියුත් බැයි නම් ඔයාට කිසිම දෙයක් කරගන්න කියන්නේ මේ කෙනෙක්ට ෆේස් කරන්න බෑ ඉන්ටර්විව් එකක් ෆේස් කරන්න බෑ ලැජ්ජයි බයයි එහෙම කට්ටිය තමයි ඇවිල්ලා ඔය ඉන්න දන්නේ නැතුව මේ රස්තියාදු වෙලා මේ මොකද ඔයාගේ පර්සනලිටි තියෙන්න ඕනේ ගයිස් මෙහෙ ඇවිල්ලා ඔයාට ඉන්ටර්විව් එකක් ෆේස් කරලා කතා කරලා ඔයාට ඒක ගොඩ දාගන්න කවුරුත් මෙහෙ ඇවිල්ලා ඔයාට කතා කරන්න බැරි නම් ඔයාගේ ස්කිල් එකක් නැත්තම් ඔයා මේ කුළු මොනවද කියන්නේ අර මේ ගුලි වෙලා ඔයා කතා කරන්න ලැජ්ජයි ෂයි සමාජ බයයි සබකෝලේ ඕවා තියාගෙන මෙහාවත් එහෙම ජොබ් හම්බෙන්නේ නැහැ ගයිස් එහෙම කට්ටිය තමයි ඔය ඇවිල්ලා කියන්නේ ජොබ් නැහැ මේ කියලා නෙගටිව් කමෙන්ට්ස් දාන්නේ කිසිම ස්කිල් එකක් නැතුව කායින් හරි සල්ලි අරගෙන ඇවිල්ලා ඉන්ටර්විව් එකක් ෆේස් කරගන්න බෑ ඔයා මේ ක්ලීනින් ජොබ් එකට ගියත් ඔයාට පර්සනලිටියක් තියෙනවා ඔයා ගිහලා කතා කරලා මට ඒ ජොබ් එක කරන්න පුළුවන් කියලා පෙන්නන්න ඔයා නිකන් මුල්ලට මුළු වෙලා ගුලි ගැන්නේලා එහෙම ඉන්ටර්විව් වලට ගිහලා එහෙම ජොබ් දෙන්නේ නැහැ මේ ඔයාට තියෙනවනේ මොකක් හරි පර්සනලිටියක් ස්කිල් එකක් ගේමක් ගහන්න පුළුවන් මොරල් එකක් තියෙනවනේ මම ඔන්න සිංහලෙම කිව්වොත් එහෙම හරියට ඉන්ටර්විව් එක ෆේස් කරලා මොනවා හරි ඉන්ටර්විව් ෆේස් කරලා කායත් එක්ක හරි ආගියු කරලා ඒවා ඇත්ත නැත්ත පෙන්නලා එහෙම දෙයක් කරගන්න ඔයාට තියෙනවනේ හරි ස්කිල් එකක් එහෙම ස්කිල් එකක් තියන අය විතරක් එන්න නැත්තම් ඔයා නිකන් මුකුත් කරගන්න බැරි වෙලා කායින් හරි අම්මයින් හරි තාත්තයින් හරි සල්ලි ඉල්ලගෙන විසිට් එකක් මෙහෙ ආවට කවුරුත් මෙහෙ විසිට්
වායන පලට ජොබ් දෙන්න බලාගෙන නෑ. වෙබ්සයිඩවලට ගිහිල්ලා කම්පිනිස්වලට ගිහිල්ලා මං කලින් කියලා තියෙනවා ඒ විදිහට හරියට ඒව රිසර්ච් කරලා ඒවගේ දේවල් හරියට එඩියුකේට් කරලා එහෙම එන්න. එහෙම එන අයට තමයි මේ මාසෙන් දෙකෙන් දවස් තුනෙන් ජොබ් වාගන්න පුළුවන්. එහෙම නැතුව නිකන් මේ රස්ති අදු ගහ ඉඳලා අම්මගේ තාත්තගේ හරි සල්ලි අරගෙන ටිකට් එකක් ගහගෙන වීසා එකක් ගහගෙන ඇවිල්ලා මෙහෙ කවුරුත් වාට ජොබ් දෙන්න බලාගෙන නෑ. එහෙම කට්ටිය තමයි ඇවිල්ලා ඔය ගමෙන් කරන්නේ ඩුබායි හොඳ නෑ ජොබ් නෑ බොරු කියන්නේ මේ ඊට පස්සේ මේ ආවට පස්සේ දුක් විඳින්න ඕනේ. කවුරුත් මන්නම් දැකලා නෑ ගයිස් මේ දුක් විඳිනවා. හරි ස්කිල් එකක් එක්ක ඇවිල්ලා ගේමක් ගහන්න පුළුවන් කෙනෙක් ඇවිල්ලා ජොබ් එකක් වාගෙන ලස්සනට මාසයක් දෙක තුනක් සර්වයි වෙලා ඊට පස්සේ බලන්නකො මං අර දාපු කමෙන්ට් එකෙන් මේක තමයි හොඳම සාක්ෂිය. ෂණිකව ගොඩ එනවා ජොබ් එක වාගෙන මේ මොකද ඒ කට්ටිය දන්නවා කොහොමද ඒ කට්ටියට තියෙනෝනේ සෙන්ස් මිනිස්සුකෙච්චම තියෙනෝනේ වාට දැනීමක් තියෙනවා මේ දේ කරන්න පුළුවන් කියලා. ලංකාවේ අපේ කට්ටිය ගොඩක් මම ඔකට කිව්වේ ඒ ස්කිල් එක එලියට දාන්න නැහැ. ඔය කට්ටිය බලන්නේ කවුරු දෙයක් කරලා දෙයි අර යැපෙන මානසිකත්වෙ ඉන්නේ. එහෙම ඉන්න එපා. ඔයා තමන්ගේ උත්සාහයෙන් ගොඩෙන්න දඟලන්නේ. එහෙම ආව කට්ටිය තමයි මේ ගොඩ ඇවිල්ලා තියෙන්නේ. හොඳ ස්කිල් එකක් තියාගෙන හොඳ පර්සනලිටි එකක් තියාගෙන ඔයාගේ පර්සනලිටි හදාගෙන ඉංග්‍රීසි හරි කතා කරන්න පුළුවන් නම් ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න. ඔයාට මොනවද කරන්න පුළුවන් ඒ සබ්ජෙක්ට් එකෙන් ඉහළට ගිහිල්ලා පොඩි කෝස් එකක් හරි කරලා සර්ටිෆිකේට් එකක් හරි අරගෙන ඒකෙන් ඔයා පොඩි මොරල් එකක් ගන්න මට මේ කරන්න පුළුවන් කියලා. එහෙම අරගෙන එන්න ඩුබායි. එහෙම නැතුව ලංකාවේ මම සිංගලම කියන්නම් නිකන් සිගරට් එකක් ගහගෙන බෝක්කුඩ වාඩිලා ඉඳලා මේ කාලේ කකා ඉඳලා ඉවරලා මේ අම්මගෙන් හරි තාත්තගෙන් හරි සල්ලි අරගෙන ඩුබායි යනවා. මම විසිට් එකක් දාලා දෙන්න කියලා ඩුබායි ආවිල්ලා මෙහේ ආවට එහෙම ජොබ් දෙන්න කවුරුත් ඇත්තෙත් නැහැ. එමුණුත් එහෙම අතරමංගනක වෙන්නේ මොකද ඔයා කිසිදයක් දන්නෙත් නැහැ. ස්ටඩි කරන්න දන්නේ නැහැ. ඔන්ලයින් ලොග් වෙලා ලොකේෂන් එකක් හොයාගන්න දන්නේ නැහැ. ඊට පස්සේ කම්පියුටර් එකට ලොග් වෙලා ජොබ් එකක් හොයාගන්න දන්නේ නැහැ. එහෙම වුණාන් පස්සේ ගයිස් මෙහේ ආවිල්ලා අනිවාර්යෙන් අනාතන. ඊට පස්සේ කරන්නේ ඔයාගේ ඔයා තව සල්ලි ටිකක් ගෙනවොත් එහෙම මෙහේ ඉන්න ඔයාට කරගන්නම දෙයක් නැතුව ඉච්චා පස්සේ ඔයා කරන්නේ කාගරි මාර්ගෙන් ජොබ් එකක් හොයාගන්නවා. ඊට පස්සේ මේ මිනිස්සු ඔයාගේ සල්ලි කරන් ඔයාම එයා මාරු වෙලා ඔයාව අමාරු දානවා. ඊට පස්සේ තමයි ඔන්න පටන් ගන්නවා ඩුබායි ඉන්නේ හොරු ජොබ් නැහැ ඩුබායි මේමයි කියලා නෙගටිව් කමෙන්ට්ස් දාන්න. මම ඔන්න පැහැදිලි වුණා කොහොමද ජොබ් හොයාගන්න කියලා ගයිස්. ඩුබායි වල කිසිම වැරද්දක් නැහැ. වැඩේ තියෙන්නේ අපේ එන කට්ටිය දන්නේ හරියට වැඩේ කරගන්නේ ගේම ගහන්නේ කොහොමද කියලා. ඒ නිසා හොඳට මං කිව්ව දේවල් ස්ටඩි කරලා ෆලෝ කරලා ඔයා බලන්න කොහොමද මේ ගේම ගහන්න කියලා. එන්න කලින් දඩස් ගාලෙන්නේ නැතුව හොඳට ස්ටඩි කරලා කියවලා බලලා මොනවද වෙන්නේ ලෝකේ මොනවද ඩුබායි වෙන්නේ කියලා ඔයා මගේ YouTube එකේ channel එකේ තියෙන වීඩියෝ ටික බලුවා නම් ඔයාලට තේරෙයි ඊසියට කොහොමද වැඩේ කරගන්නේ කියලා. ඒ හොඳටම ඇති. හරියට ස්ටඩි කරලා ඒ දේවල් ෆලෝ කරලා ඒ ගයිඩ්ලයින් ෆලෝ කරලා එන්න ඩුබායි ගොඩ එන්න පුළුවන්. ඒක තමයි මං කියන්නේ. ඔය කට්ටියට දෙන්න පුළුවන් හොඳම ඇඩ්වයිස් එක. තව මොනවා හරි ඕන නම් විස්තර ගයිස් මම දන්න හැම දෙයක්ම දෙන්නම්. මම මේ අවුරුදු 11 12 හිටියේ මං කලින් කිව්වා වගේ HR එකේ. ඒ නිසා ලීගල් සයිඩ් එක, වීසා ප්‍රොසෙස් සයිඩ් එක, ට්‍රැවල් කරන විදිය, ඊට පස්සේ වටේව කම්පැනි එකක ඇතුලේ කොහොමද හය කරන්නේ, කම්පැනි එක කොහොමද මිනිස්සු ෆයර් කරන්නේ, කම්පැනි එක කොහොමද මිනිස්සු ප්‍රොමෝට් කරන්නේ, කම්පැනි එක කොහොමද මිනිස්සුන්ගේ පාඩි අඩු කරන්නේ, වැඩි කරන්නේ, ට්‍රාන්ස්ෆර් කරන්නේ, ඔය හැම සබ්ජෙක්ට් එකක්ම මම A to Z කරලා තිනවා. HR එකේ පොඩි පොසිෂන් එකේ ඉඳලා ඇසිස්ටන්ට් මැනේජර් දක්වා දැන් ඉන්න පොසිෂන් එක දක්වා. ඒ නිසා ඔය කට්ටියට මගෙන් ගන්න පුළුවන් ප්‍රයෝජනේ ගන්න ගයිස්. නිකන් බොරුවට සෝෂල් මීඩියා වල කවුරු නටනවා බලලා, කවුරු කනවා බලලා, කවුරු ටුවර් ගියවා බලලා ඔය කට්ටිය ඩේටා නාස්ති කර ගන්න නැතුව දෙයක් කියන දෙයක් කවුරු කියන දේ පිළිගෙන විශ්වාස කරලා ජීවිතේ ගොඩ දා ගන්න බලන්න. මම තව බ්ලොක් කරලා ඔකට දෙන්නම් හොඳ දෙන්න පුළුවන් හොඳම මගේ එක්ස්පීරියන්ස් එකෙන් ඔකට ගොඩ එන්න පුළුවන් ක්‍රමයක මොකද්ද කියලා. මේ ඔකට අනික මං ගැනත් මම ඔයාට කියන්නම් මං කොහොමද ආවේ, මං කොහොමද මේ දැනට ආවේ, මං කොහොමද මෙච්චර තත්වයකට ආවේ කියලා. ඒක ඇවිල්ලා කට්ට කන්න ඕනේ. තමන්ගේ අත්දැකීම් ගන්න තමන් ගොඩක් මහන්සි වෙන්න ඕනේ. ඒ අත්දැකීම් ගත්තට පස්සේ ඔයා පරිණත වුණාට පස්සේ ඒ නොලෙජ් එක කවදාවත් අපතේ යන්නේ නැහැ. මට මේ මගේ නොලෙජ් එක අපතේ දාන්න බැරි නිසා තමයි මම මේ කෑගහලා ඔකට කියන්නේ. නිකම් බොරුවට සෝෂල් මීඩියා වල එල්ලිලා කවුරුත් ඩාන්ස් කරනේ වාරි, කවුරුත් කනේ වාරි, කවුරුත් ට්‍රිප් යනේ වා බලන්න නැතුව ගයිස් මොනවාරි වැදගත් දෙයක් බලලා ඔකට ජීවිතේ ගොඩ දා ගන්න. ලංකාවේ රට දැන් ඔච්චර පල්ලේ අගාධර වැඩිලා බංකොලොත් වෙලා තියෙන්නේ මිනිසුන්ගේ එඩියුකේෂන් එකයි මිනිසුන්ගේ ස්කිල් එකයි හදාගෙන නැති නිසා. මම ඔයාලට කලින් කිව්වා වගේ අනිත් රටවල මිනිස්සු එනවා මාර ස්කිල් එකක් තියෙන්නේ. මේ මිනිසුන් මොනවාමලත් ඉංග්‍රීසි පුළුවන්. ඉන්දියන් ඔකට කියන්නේ කොච්චර අපි හිතන්නේ ඉන්දියාවෙවිලා පල්ලෙහා තියෙන රටක් කියලා. ඉන්දියාවේ ඉස්සර සෑහෙන අවුල්. දැන් එන ගොඩක් එම්ප්ලොයිස් ලවා දන්න අවුරුදු 23 කොල්ලෝ කෙල්ලෝ එනවා software engineers. පඩිය මෙහෙ ඩිරාම් 15000 20000 ලංකාවේ සල්ලි වලින් ඩිමාන්ඩ් කරගෙන එන්නේ. මට මෙච්චර පඩියක් දුන්නත් මං එන්නේ නැහැ කියලා. වැඩේ තියෙන්නේ ඒකට ස්ටඩි කරලා තියෙන්නේ IT සයිටින්. IT තමයි දැන් ඉන්ටර්නැෂනලි කම්පැනිස් වලට ඩිමාන්ඩ් එකක් තියෙන IT ජොබ්.
IT තාක්ෂණය තමයි දැන් හැම කම්පැනි එකම ඒ කට්ටියගේ software run කරන්න ඒ කට්ටිය system එක දුවන්නේ IT වලින්. ඒ නිසා ඒ කට්ටිය ඒ අදාළ demand job එකට ඒ කට්ටිය study කරලා තිනවා ඉන්දියාවෙන්. ඒ නිසා ගොඩක් employee ලා පොඩි exam එක ඉවරගච්ච මම මෙහෙට එන්නේ මහා knowledge එකක් තියෙන. ඒ කට්ටිය තියෙනවා software engineering, ඊට පස්සේ social media, network engineering, ඔය වගේ ඊට පස්සේ artificial intelligence, AI, ඔය හැම දෙයක් ගැන මේ කට්ටිය study කරලා තියෙන්නේ. කම්පැනි එකක් මෙහෙ රන් වෙන්නේ ඕන කම්පැනි එකක් සිස්ටම් එකක් කරා. ඒ සිස්ටම් එකේ තියෙනවා ගොඩාක් පැති තියෙනවා. ඒකේ තියෙනවා සයිබර් සිකියුරිටි, ඊට පස්සේ ඉන්ටර්නෙට් එක කොහොමද වැඩ කරන්නේ, නෙට්වර්ක් එක කොහොමද ලින්ක් කරන්නේ අනික් කම්පැනි වලට. ඒ වගේ තියෙනවා AI තාක්ෂණය පාවිච්චි කරගෙනයි IT ඒ තාක්ෂණය පාවිච්චි කරගෙනයි මේ ලෝකේ දැන් කෙලින්ම සිස්ටමයිස් වෙලා තියෙන නිසා සිස්ටම් තමයි හැමදේම ඉස්සරහට ඔටෝමේෂන් වෙන්නේ. ඒක ඔටෝමේෂන් ප්‍රොසෙස් එකට අදාළ අර ෆියුචර් නොලෙජ් එක දැන් ඉන්දියාවෙන් කට්ටියට කවලා ඒ කට්ටිය එවලා තියෙන මේකට. ඒ කට්ටිය ඔයා කියන්නේ එහෙම 23000 20000 දිරම් පඩීලන කට්ටිය මෙහෙ ඇවිල්ලා දන්නේ නැහැ පාර කියන්නේ කොහමද, අඳින්න දන්නේ නැහැ, කිසිම දෙයක් දන්නේ නැහැ. ඒ කියන්නේ ඒ කට්ටිය පොඩි ළමයි වගේ නේ. ඒ කට්ටිය හැබැයි වාඩි වෙලා කම්පියුටර් අතට උනන පස්සේ කම්පැනි එකක් රන් කරන්න ඕනේ software එක තනියෙන් හදන්න පුළුවන් guys. මොකද්ද ඔයාට ඔය හදනවනේ දැන් සාමාන්‍යයෙන් මාකටිං වල හදනවනේ බෑග් කියන්නේ software හදනවා මේ ඒ කට්ටිය බිස්නස් එක ප්‍රොටෙක්ට් කරගන්න ඒවට අවශ්‍ය security system එක හදනවා. ඊට පස්සේ company profile එක ලෝකෙට මේ ඉක්මනට ප්‍රදාහරින්න ඒ වගේ media පැත්තෙන් ඒ කට්ටිය වැඩ කරනවා. ඊට පස්සේ ඒ company එකේ profile එක website වල දාලා website වලින් ඒක මුළු ලෝකෙට අරන් යන්න link කරන්න. ඒ වගේ guys අර Facebook එකේ ඒ කට්ටියගේ skill එක දැක්කම පස්සේ ඒ කට්ටිය company profile අදාල launch කරන විදිය මාර ස්කිල් එකක් තියෙනයි ගයිස්. ඒ නිසා අන්න ඒ වගේ තාක්ෂණයේ දියුණුවත් එක්කම තාක්ෂණයේ knowledge එක එකට්ටිගේ පොඩි කාලේ ඉඳන් එකට්ටි උගන්වලා අවුරුදු 23ක් විතර යන කොල්ලෙක් මෙහෙට අවිල්ලා දිරාම් 10000ක 15000ක පඩියක් ගන්න ලෙවල් එකට ඉන්දියාව අවිල්ලා තියෙනවා ගයිස්. අපේ ලංකාවට බැරි, අපේ ලංකාවේ දෙන්නේ IT තාක්ෂණේ මම දැක්ක පටන් ගන්න තියෙනවා කවුරු හරි මම මෙච්චර deep වන්න ගියේ නැහැ. මෙහෙට job market එකට අවශ්‍ය ශ්‍රම බලකාය අපි දෙන්න තාම පටන් ගන්න. අපි තාම ඒකට හැඩ ගැහිලා නැහැ. ඉන්දියාව ඒ කට්ටි සම්පූර්ණ ඒ දැන් ඉන්න අලුත් પરම්පරාවේ කොල්ලොන්ට කෙල්ලොන්ට IT තාක්ෂණය උගන්ලා ඊළඟට ලෝකේ next level එකට යද්දී ඒ කට්ටිට අවශ්‍ය education එක දීලා මෙහෙට pump කරනවා මේ man power එක. pump කරපු ගමන් කෙලින්ම ඒ කට්ටි ඩිරාම් වලට offers ගහගෙන එන්නේ. මට මෙච්චර අවුරුදු 23 එන කට්ටි ඒ කට්ටි කියනවා මට ඕනේ Emirates ticket එකක්, මට ඕනේ අහවල් accommodation එක අහවල් hotel එකේ, මට මෙච්චර පඩියක් ඕනේ, මගේ allowance මෙච්චර ඕනේ, මට කාර් එකක් ඕනේ කියලා ගයිස් ඒ අවුරුදු 23 කොල්ලා එන්නේ allowance එක දුන්නොත් විතරයි. ඒ වගේ demand කරනවා companies වලින් ඒ ඔක්කොම දීලා ගන්නවා. මොකද හේතුව එච්චර ලොකු knowledge එක ගන්න කට්ටිය මෙහෙ නැහැ. ඒ ශ්‍රමය මෙහෙ අඩුයි. ඒ නිසා ඒ position එකට ඒ කට්ටිය අනිවාර්යෙන් ඒ වගේ qualification තියන අය කීයයි කිව්වත් ඒ කට්ටිය offer දෙල ගන්නවා. මොකද ඒ position එක මාර important position එකක්. සාමාන්‍යයෙන් කියන්නේ මෙහෙ මම ඔකට තේරෙන භාෂාවෙන් කියන්නම්, company එකක් run වෙන software එක, run වෙන software තියෙනවා, SAP තියෙනවා, SOHO තියෙනවා, ඒ වගේ තියෙනවා ගොඩාක් run වෙන companies වල run වෙන software. ඔයා company එක වාඩිලා වැඩ කරද්දී ඔය computer එක වාඩිලා වැඩ කරන දෙන system එක, ඒ system එක සම්පූර්ණයෙන් හදන්නේ human මිනිස්සු තමයි. ඒ system එක දැන් ඔයා කියන්නකෝ SOHO කියලා. SOHO කියන්නේ ඒ SOHO කියන system එක තමයි company හැමෝම use කරන්නේ. ඒක link වෙලා තියෙනවා finance වෙනම, marketing වෙනම, HR වෙනම, ඒ department වලට. ඒක එක එක software upload කරලා ඒකට දීලා තියෙන්නේ. company ේ සම්පූර්ණ data ඒකට enter කරලා ඒක හරහා තමයි සම්පූර්ණ company data, ඊට පස්සේ employee ගේ data, ඒ හැමදේම ඉස්සර වගේ දැන් document නෑ. දැන් හැමදේම වෙන්නේ automation වෙන්නේ. document wise දැන් කිසි දෙයක් physical අස්සම් කරන්න නෑ. ඔයා සාමාන්‍යයෙන් කියන example එකක්, ඔයාට salary certificate එකක් ඕන නම් ඔයාට mobile එක ගිහිල්ලා company profile එකට ගිහිල්ලා ඔයා ඒ salary certificate එක ඔයාට ඕන කියලා click කරාම ඒක HR ට ගිහිල්ලා HR එකෙන් approve වෙලා line manager ගිහිල්ලා line manager එකෙන් approve වෙලා ඒක finance කරලා finance එකෙන් approve වෙලා ඔක්කොම වෙලා ඔයාට තප්පර ගානකින් ඔයාගේ letter එක seal එකත් එක්ක print වෙලා එනවා මේ ඔයාගේ desk එකට, ඔයාගේ phone එකට soft copy එනවා ඔයාගේ phone එකට. ඒ වගේ එච්චර ලොකු තාක්ෂණයක් දැන් use කරන්න ඒ වගේ ටෙක්නොලොජියක් තියෙන මිනිසුන්ව ඒවට පුහුණු කරලා ඒ ටෙක්නොලොජියට අදාළ කට්ටිය ඩුබායි වලට ගෙනලා තියෙන නිසා. සෝ දැන් කම්පැනිස් ඔක්කොම ඉස්සර වගේ ડોකියුමන්ට් ගොඩ දාගෙන ડોකියුමන්ට් ෆයිල් දාගෙන දඟලන්නේ නැහැ. ඔක්කොම තියෙන ඔටෝමේෂන්. ඒ ඔටෝමේෂන් ප්‍රොසෙස් එක කරන්න ඒ අදාළ SOHO නම් SOHO, SAP නම් SAP, ඒ software engineers අවශ්‍යයි. ඒ software engineers කියන්නේ මම අර කිව්ව වගේ පොඩි ළමයි අවුරුදු 19, 20, 23 කොල්ලෝ තමයි එන්නේ ඒව කරන්න. මේ
පුදුම ලොකු සරරියක් ගයිස් ගෙවන්නේ මිනිස්සුන්ට. මොකද ඒකට දන්නවා ඒ සිස්ටම් එක කොහොමද රන් කරන්න කියලා. ඒකට අතේ තමයි තියෙන්නේ සම්පූර්ණ කම්පැනි සිස්ටම් එක රන් වෙන කී එක. ඒකට ඔයා කියන්නේ ඒකට දන්නවා ෆයිනෑන්ෂල් ඒකට දෙනවා සම්පූර්ණ ඇක්සස්, HR එකෙත් දෙනවා ඇක්සස්, ෆයිනෑන්ෂල් HR හැම කම්පැනි ඔක්කොම ඇක්සස් ටික ඒකට දෙනවා. ඒකට තමයි සාමාන්‍යයෙන් කම්පැනි හැම රහසක්ම දන්නේ. එයා දන්නවා මුළු කම්පැනියේ ඔය මං කියන්නේ ඔය පොඩි කොල්ලා අවුරුදු 23 එහෙම ගෙන්නන සමය පම් කරන VIP වගේ ගෙන්නන ඒ කොල් ඒ IT නොලෙජ් එක තියෙන කට්ටියට, software engineers ලට. එයා දන්නවා කම්පැනි අයිතිකාරයගෙන් නම් ටී බොයිගේ සැලරිය වෙනකම්. මොකද ඒ කට්ටියට ඇක්සස් දීලා තියෙන්නේ. මොකද ඒ කට්ටියට ඒ ඇක්සස් නැතුව ඒ කට්ටියට බෑ සිස්ටම් එක රන් කරන්න. ඒ කට්ටිය හදන්න ඕනේ ගයිස් බෑක් ස්ටේජ් තමයි. ඒ කට්ටියගේ බෑග්ග්‍රවුන්ඩ් එකෙන් තමයි හැම දෙයක්ම කම්පැනි ඇතුලේ සිස්ටම් වලට ලින්ක් කරලා අදාළ මීටින් අදාළ ඉන්ක්‍රිමන්ට් අදාළ මේ මාකටිං සයිඩ් එකට අවශ්‍ය හැම දෙයක්ම ඉන් ඇන්ඩ් අවුට් ඒ කම්පැනි රන් වෙන බිස්නස් එකේ ඒ ටු ඉස ඒ කට්ටිය තමයි සම්පූර්ණ ඩේටාබේස් එක තියාගෙන වැඩ කරන්නේ. කිව්වා වගේ එළියට ආවට පස්සේ ඒ කට්ටිය ග්‍රොසරි කියලා බඩුවක් ගන්න දන්නේ නැහැ, අඳින්න දන්නේ නැහැ, හරියට කතා කරන්න බෑ. කියන්නේ ඒ කට්ටියට සෝෂලයිසේෂන් නැහැ. ඒ කට්ටිය තියෙන්නේ අධ්‍යාපනයේ දීලා මේ නිකන් රොබෝලා වගේ ඉන්නේ ගයිස්. රොබෝලා වගේ අධ්‍යාපනයේ කවුවලා ඒ කට්ටිය ඇවිල්ලා වැඩ කරන්නේ රොබෝට්ලා වගේ. හරි ඒ කට්ටිය දීලා තියෙන්නේ හරියට එඩියුකේට් කරලා ඩිග්‍රී අරගෙන තියෙනවා ඒ අදාළ software engineers course එකේ. සමාජ දැනුමක් නැහැ. සමාජයල කතා කරා පස්සේ මාරාණ්ඩල කතා කරන්න ගියාම බයයි, දුක ඇඬෙනවා වගේ. ඊට පස්සේ හැම වෙලාවම අම්මා කිකේ අම්මට කතා කර කර තමයි ඉන්නේ ෆෝන් එකේ. මොකද ඒ කඩේට අර පිටරට ගිහලා තනි වෙලා ඉන්න එහෙම එක්ස්පීරියන්ස් එකක් නැහැ. හැබැයි නොලෙජ් එක අතින් එඩියුකේෂන් ලෙවල් ඒ කඩේ තමයි නම්බර් 1. එයා ගත්තොත් මාසෙට එහෙම සෙට් ගොඩාක් මං ගෙනලා තිනවා ඉන්දියාවලින්. මම හයර් කරලා තිනවා ගයිස් අපේ මං වැඩ කරන කම්පැනිස් වලට. ඒ කට්ටි ඇවිල්ලා මේ අම්මගෙන් තමයි අහගන්නේ, අම්මේ කොහොමද මම මේ කෑම එක ගන්න. ඒ කට්ටි දන්නේ එහෙම ස්කිල් එකක් නැහැ. ඒ වාට ඇවිල්ලා මාසෙට 15,000 20,000 ඩිනාම් අරගෙන ලක්ෂ 15 20 ලංකාවෙන් අරන් කෙලින් අම්මට එවන්නේ සල්ලි ටික. මෙතන රූම් එකට අවශ්‍ය ගාණ තියාගන්නවා. ඒක ඩිනාම් එකක් වියදම් කරන්නේ නැහැ ගයිස්. අපි වගේ නිකන් සුද්ධෝගේ වියදම් කරන්නේ නැහැ. ඔයා කියන්නේ රූම් එකේ ඉන්නේ ඔච්චර සල්ලි ගාණක් අරගෙන එච්චර එයා 15,000ක් සල්ලි ගත්තට එයා ඉන්නේ බෙඩ් ප්ලේස් එකේ ඩිනාම් 650 700ක් කියලා. කවදාවත් එයාගේ 15,000 වියදම් කරලා ලොකු ලස්සනට ඉන්න යන්නේ නැහැ. ඔච්චර ලොකු පඩියක් අරගෙනත් ඒකට ඉන්න යන්නේ මේ බෙඩ් ප්ලේස් එකේ. මොකද ඒකට සල්ලි ඉතිරි කරනවා ඒ විදිහට දුක් විඳගෙනම. අඳුමක් ගන්න නැහැ ඒ වගේ. ඉතින් දන්නේ නැහැ, මම දන්නේ ඒකට ලයිෆ් ස්ටයිල් එක. ඔයා කියන්නේ තව එක්සැම්පල් එකක් කියන්නම්. එහෙම එක්කෙනෙක් ඒ වගේ පඩියක් ගන්න එක්කෙනෙක් මගේ ෆ්ලැට් එකට ඇවිල්ලා ඉඳින්න එක්කෙනෙක්. එයාගේ පඩිය 15,000යි ගයිස්. එයාගේ ෂූරැක්කයක් තිබ්බා ඩිරාම් 10යි. ඒක ඩිරාම් 10ක් කියන්නේ රුපියල් නතින්. ඉතින් මෙහෙ කෑම එකකටවත් ගණන් ගන්නවලුයි. මෙයා වැකේෂන් යද්දී එයා මට ඒක දීලා ගියා, "බ්‍රෝ මේක පොඩ්ඩක් තියාගන්න, මේ මම ගිහිල්ලා වෙලා ගන්නම්" කියලා. කොච්චර විදිහට ඉතිරි කරනවද හිතන්න? මේ ඩිරාම් 10ේ ෂූරැක් එක විසි කරලා කියනවා වැකේෂන් ගිහිල්ලා ඇවිල්ලා මම ඒක ගන්නම් කියලා. මගේ ෆ්ලැට් එකේ තියලා ගියා මේ ඩිරාම් 15,000 පඩි ගන්න මේ කොල්ලෝ. ඒ වගේ ගයිස්, ඒ වගේ මට කියන්න තේරෙන්නේ නැහැ. අපේ ලංකාවෙන් කට්ටිය කෙලින්ම හිතන් ඉන්නේ ලොකු පඩියට ඇවිල්ලා එකපාරට මේ දේ කරනවා කියලා. බලයි කට්ටියට බලන් යද්දි කට්ටියගේ ස්කිල් එකක් නැහැ, කට්ටියගේ බෑග්ග්‍රවුන්ඩ් එක හදාගෙනත් නැහැ කොහොමද ඒ විදියට යන්නේ කියලා. ලංකාවේ එඩ්යුකේෂන් එක තියෙන ලොකු වැරද්දක් ගයිස්. දෙන්නේ හරි එඩ්යුකේෂන් එක ඉන්ටර්නැෂනල් ලෙවල් එකට ගැලපෙන විදියට මං හිතන්නේ හරියයි. කවදාාරිය ඔක ඉතින් දැන් ඉන්න ජෙනරේෂන් එක පොඩක් පරක්කුයි. හැබැයි ඉතින් මේ පටන් ගන්න මුල ඉන්න කට්ටියට මං හිතනවා ඉස්සරහට පුළුවන් තරම් කම්පියුටර් නොලෙජ් එක ගන්න, IT සයිඩ් එකෙන් යන්න, AI තාක්ෂණය දැනගන්න, ඊට පස්සේ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් මොනවද වෙන්නේ කියලා දැනගන්න. ලෝකේ IT කියන්නේ මේ කාලේ තියෙන හොඳම ජොබ් මාකට් එකක්. මෙහෙ හැම කම්පැනි එකම IT, HR, ෆයිනෑන්ස්, මාකටිං, ඇඩ්මින් ඔය ටික නැතුව ගයිස් රන් වෙන්නේ නැහැ. නිසා ඒ පොසිෂන් වලට සෑහෙන ලොකු ඩිමාන්ඩ්යක් තියෙනවා. අනික ඒකට ලොකු හොඳ ස්කිල්ලක් තියෙන්න ඕනේ. ඒ ස්කිල් තියෙන කට්ටිය ස්කිල් ඉම්ප්ලෝයිලා හයර් කරන්න ඒ වගේ පොසිෂන් වලට. සේල්ස්, ක්ලීනින්, ඒවට මේවට පොඩි පොඩි ඒවට ගයිස් එච්චර ලොකුවට මෙහෙ මේ මේ මොකද මේවා කරන්නේ නැහැ. මොකද ඒ කට්ටිය ඕනේ විදිහට හයර් කරන්න පුළුවන්. ඒ වුණාට අර ස්කිල් ලෙවල් එකේ ජොබ් කැටගරිස් වලට මාර ඩිමාන්ඩ්යක් තියෙනවා. ඒ නිසා ඒක දැනගෙන ඔයා දැන් පොඩි නම් ඔයාට අවුරුදු ඔයා A level හරි O level හරි කරනවා නම් ඔයා ටාගට් කරන්න ඔයාගේ ඩ්‍රීම් ජොබ් එක ඔයා මොකද්ද මොනවටද යන්නේ කියලා ඔයාට හොඳට ඉගෙන ගන්න පුළුවන් නම් ඔයා IT පැත්තෙන් යන්න, ඔයා AI තාක්ෂණය පැත්තෙන් යන්න. ඒ වගේ මේ ලෝකේ දැන් තරඟකාරී ලෝකේ ඔයාට වාඩි වෙලා ගේමක් ගහන්න පුළුවන් ස්කිල් එකක් හදාගන්න. ඊසියෙන් ගොඩ එන්න පුළුවන්, කෝටිපතිව වෙන්න පුළුවන් Dubai ඇවිල්ලා. මම කිව්වා වගේ කලින් වීඩියෝස් වල මෙහෙ ඉන්නවා කට්ටිය ඩිරාම් වලින් ලක්ෂ 20 30 පඩි ගන්න කට්ටිය. මොකද ඒ කට්ටිය ඒ සබ්ජෙක්ට් එක ස්කිල් එක හදාගෙන
මම හිටිය කලින් කම්පනි ගයිස් මං කම්පනි නම් කියන්න යන්න මේ කොඳ නෑ. ලංකාවේ එක්කෙනෙක් තමයි සම්පූර්ණයෙන් ඒ සොෆ්ට්වෙයාර් එකේ කම්පනියේ වැඩ කරන ඉම්ප්ලොයි 5000 6000ක් ඉන්න කම්පනියේ සොෆ්ට්වෙයාර් එක සම්පූර්ණයෙන් එයා තමයි ඉන්ටිග්‍රේට් කරන්නේ. එයා තමයි ඒක ඉම්ප්ලිමන්ට් කරලා ඉවරලා සම්පූර්ණ කම්පනිය රන් වෙන සිස්ටම් එක හදන්නේ එයා තමයි. සිස්ටම් එක ඇවිල්ලා SAP ඒකට හැමදාම මේ SAP එක ගැන ස්ටඩි කරලා ඉගෙනගෙන ඒකට ඒක ස්පෙෂලිස්ට්ලා වුණාට පස්සේ එයාට තියෙන ඩිමාන්ඩ් එක මේ ඩුබායි කම්පනිස් වලින් මිල කරන්න බෑ ගයිස්. එයා අස්සෙන් ගියාට පස්සේ එයාට කියන්නම් ඔයා යන්න එපා අපි දෙන්නම් තව ඔයාට තව 10000ක් වැඩිපුර දෙන්නම් කියන්නේ 100000ක් තව වැඩිපුර දෙන්නම් කියලා ඩිමාන්ඩ් කරනවා. ඒත් ඒ කට්ටිය ඉන්නේ නැහැ. මොකද ඒ කට්ටිය දන්නවා ඒ කට්ටියගේ වැලියු එක. ඒ කට්ටිය යනවා ඊට වඩා හොඳ කම්පනිස් වල හොඳ ලොකු සැලරි වලට. ඒ කට්ටිය ඉන්නේ ඉතින් ආයේ සුපිරි ලක්ෂරි ගයිස්. මාසෙට ලක්ෂ 50 60 70 ගන්නවා ලංකාවේ සල්ලි වලින්. ලංකාවේ සල්ලි වලින් ලක්ෂ 50 මාසෙට. සෝ ඒ වගේ පොඩි කාලේ ඉඳන් පටන් ගන්න ඔයා ස්ටඩි කරලා ඔයාට එන්න පුළුවන් ඒ ගමන. මම මේ කියන්නේ හරි අත්දැකීමෙන් හරි දේ දැකලා කරලා. මම ඒ වගේ ඉම්ප්ලොයිස්ලාගේ ෆයිල් ඕපන් කරලා ඒකටගේ ඩිග්‍රී ඕපන් කරලා ඒකටගේ ජොබ් ස්කිල් එක ඕපන් කරලා මොකද්ද තියෙන හිස්ටරි ඕපන් කරලා මම ස්ටඩි කරලා තියෙන්නේ කොහොමද මේ මිනිස්සු මේ තත්ත්වයට ආවේ කියලා. ඒ නිසා මම කියන්නේ ડોකියුමන්ට් වයිස් මම දැකලා අත්දැකීම් ඇතුව මම ඒ වගේ මිනිස්සුන්ගේ සැලරි ප්‍රොසෙස් කරලා ඒ මිනිස්සුන්ගේ සැලරි බැංකුවට යවලා ඒ මිනිස්සුන්ගේ ඒ ලක්ෂ ගානේ සැලරි සර්ටිෆිකේට් දීලා මම ඒව අත්දැකීම් දැකලා තමයි මම මේ කියන්නේ එහෙම දෙයක් වෙනවා එහෙම කට්ටිය මේ ඉන්නවා කියලා. ඒ නිසා මම කරන දේ කියන්නේ විශ්වාස කරලා ඔය කට්ටිත් පොඩි පොඩි ජොබ් ස්කිල් නෙමෙයි ඔයා පටන් ගන්න දැන් ලංකාවේ වෙලා තියෙන අපේ ස්කිල් තියෙන ඒවා ඔක්කොම තියෙන්නේ ගොඩක් කට්ටිය ජොබ් වන්නේ ලෝ ස්කිල්. එක්ක සේල්ස් එක්ක ක්ලීනින් මොනවාටරි කමන්නයි කියලා තමයි එන්නේ. ඔයාට එහෙම නෙමෙයි. ඔයා හදාගන්න ස්කිල් එක ඔයාට ඉස්සර අනාගතේ හොඳ දෙයක් කරන්න පුළුවන් විදිහට. මම දැන් මේ කමෙන්ට් එක දැක්ක එකන අයා කිව්වේ මම එයා 2008 ඩුබායි වලට එද්දිකට ඉංග්‍රීසි බෑ ඇත්තටම 1300 පඩිය. ඒක තමයි ගොඩක් කට්ටිය ස්ටාර්ට් කරන පොයින්ට් එක. කවුරුත් මෙහෙට ගිරවගේ ඉංග්‍රීසි කතා කරන්න බලන් එන්නේ නැහැ. ඉංග්‍රීසි කතා කරන්න බෑ. මොකද ලංකාවේ අපිට එහෙම এডুকেෂන් එකක් දීලා නැහැ ඉංග්‍රීසි නොලෙජ් එක කතා කරන්න පුළුවන් හරිය විදියට. බට් මෙහෙට ඇවිල්ලා ඒ වගේ පොඩි ජොබ් එකකින් පටන් ගත්තට පස්සේ ඔයා නොදැනුවත්වම ඔයාගේ ස්කිල් එක එළියට ඇවිල්ලා ඔයා ඉංග්‍රීසි කතා කරනවා අනිත් මිනිස්සුත් එක්ක මේ තරඟට වැඩ කරනවා ඔයා නොදැනුවත්වම ඔයාගේ හැකියාව ඉස්සරහට එනවා. ආවට පස්සේ කම්පැනි එක ඩෙන්ටිෆයි කරගන්නවා රයිට්. මේ එම්ප්ලොයි හොඳයි මෙයාට හොඳ අනාගතයක් තියෙනවා කියලා. ඒ කට්ටිය ඒ වගේ ෆ්‍රෙෂර්ස්ලා ගිරගෙන ඒ කට්ටිය තව සමහර කම්පැනි තියෙනවා ඔයාට ඉගෙන ගන්න කම්පැනියෙන් ඔයාට දෙනවා අලවුන්ස්. ඔයා මේ සල්ලි වියදම් කරලා ඔයා කෝස් එක කරන්ද ෆ්‍රී කෝසස් තියෙනවා. ඔයාට අදිසි ඔයා හැම මාසයෙන් හැටම බලන මොකද්ද ඔයාට ස්කිල් එක වැඩි කරගන්න පුළුවන් මොනවද කරන්න ඕනේ කට්ටිය කියනවා කෝසස් තියෙනවා මේ කෝස් එක ෆලෝ කරන්න නිකන් මේ කෝස් එක දෙනවා. ඔයාට ඉන්නවා HR එකේ ලර්නින් ඩෙවලොප්මන්ට් වෙනම ඩිපාර්ට්මන්ට් එකක්. ඒ ලර්නින් ඇන්ඩ් ට්‍රේනින් ඩිපාර්ට්මන්ට් එකෙන් ඔයාට මේ බැයිනම් එක්සෙල් එකට්ටි කෝස් එකක් කරලා ෆ්‍රී දෙනවා ඒ এডুকেෂන් එක. ඔයාලට ලියන්න බැනම් ඉංග්‍රීසි එකට්ටි වෙනම කරනවා. එක්සෙල් බැනම් වෙනම ඒ නොලෙජ් එක දෙනවා. එහෙම මම කියන්නේ ඔකට්ටි හරියට ස්ටඩි කරලා හරියට මේ දෙයක් දැනගෙන ඒ විදිහට එන්න ඩුබායි වලට අනිවාර්යෙන් එහෙම આવොත් එමේ වගේ ජීවිතේ ගොඩ දාගන්න පුළුවන්. එහෙනම් තව විස්තර ගොඩක් මම ඉස්සරහට කියන්න. ජයවා හැමෝටම. කමෙන්ට් කරන, ලයික් කරන, වට්ස්ඇප් කරන හැමෝටම මම රිප්ලයි කරන්නම්. හැමෝටම ජය වේවා. ඔකට්ටි මට දෙන ආදරයට මම මේ විදිහට මට පුළුවන් මගේ උපරිම නොලෙජ් එක ඔකට දෙන්නම්. ඔකට දෙයක් ඉගෙන ගන්න, දෙයක් දැනගන්න, ලෝකේ ඩුබායි වල වෙන දේවල් හරි විදියට දැනගන්න. එතනනම් තැන්කියු සෝ මච්. මම පුළුවන් හැම වෙලාවටම ඔකට්ටි වට්ස්ඇප් වලට රිප්ලයි කරන්නම්. සෝරි මම බිසි නිසා පොඩ්ඩක් වට්ස්ඇප් එකට මැසේජ් කරගන්න බැරිලා තියෙනවා. එහෙනම් හැමෝටම ජය වේවා. ගුඩ් නයිට්. අපි ආපහු හමු තව දුරටත්. තැන්කියු ගයිස්.